අධිකරණය ගැන තියෙන බලාපොරොත්තු, අධිකරණය ගැන තියෙන විශ්වාසය, අධිකරණය ගැන තිබිච්ච අපේක්ෂාවන් නැවතවතාවක් යථාර්ථයක් බවට පත් කරමින්, නැවතවතාවක් එසේ අපේක්ෂා කිරීම බලාපොරොත්තු වීම වැරද්දක් නෙමෙයි කියලා සනාත කරමින් අද සුවිශේෂී අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන ලැබුවා. ඒ අතුරුතහනම් නියෝගය නිකුත් වෙන්නේ වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩු 9ක් ගොනු වෙලා තියෙන තත්ත්වයක් යටතේ. එතකොට මේ නඩු 9 අතර අපි මුලින්ම ඔහු වැඩබලන පොලිස්පතිවරය හැටියට පත් කරන මොහොතේදී අපි නඩු 3ක් ගොනු කරා. එක නඩුවක් අපේ සත්‍ය සහ යුක්තිය සඳහා නීතිඥයෝ හැටියට, දෙවෙනි නඩුව අපි People's Tomorrow සංවිධානයේ හැටියට, ඒත් එක්කම එක නඩුවක් විශේෂයෙන්ම පාස්කු දින වින්දිත්‍යෝ කීප දෙනෙක් එකතු වෙලා, අනිත් නඩුව තමයි ගාලු මුහුදුරදී පහර කෑමට ලක්වෙච්ච විශ්ව කියන සහෝදරය හරහා නඩුවක් ගොනු කරනු ලැබුවා. දැන් එතකොට මේ නඩුකර අතරින් අපි ගත්තහම ඒ නඩුකරත් වලින් කීපයක් මේ නඩු 9 අතරේ තියෙනවා. ඒ නිසා අපි සන්තෝසයි මේ තත්ත්වය ගැන. එතකම විශේෂයෙන් මේ නඩු සඳහා පෙනී හිටපු අපි මැදිහත් වෙච්ච නඩු සඳහා පෙනී හිටපු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මැතිතුමාව, ඒත් එක්කම ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම් මැතිතුමාව, ඒත් සමගම ජනාධිපති නීතිඥ විරාන් කොරයා මැතිතුමාව අපි තාමත් ගෞරවණීයව සිහිපත් කරනවා. එනිසා මේ නඩු තීන්දුව අද දවසේ ලබා දීපු අතුරු තහනම් නියෝගය ඉතා විශාල තීරණයක්. ඒක මේ ලංකා ඉතිහාසයේ සනිටුහන් වෙන, ලංකා ඉතිහාසයේ සටහන් වෙන නීති වංශ කතාව තුළ සුවිශේෂී ආකාරයෙන් කාලාන්තරයක් යනකම් කතාබහට ලක් වෙන, අවධානයට ලක් වෙන නඩු තීන්දුවක් කියන කාරණේ ඉතාමත් පැහැදිලි. දැන් දේශබන්දු තෙන්නකෝන්ට ඇයි අපි විරුද්ධ වෙන්නේ? ඕකනේ ප්‍රශ්නේ. දේශබන්දු තෙන්නකෝන්ට ඇයි අපි විරුද්ධ වෙන්නේ? මම හැමදාම කියනවා වගේ දේශබන්දු තෙන්නකෝන් කළු සූදු කියලාවත් අපි හම්බෙලා නැහැ. දැකලා නැහැ. කතා කරලා නැහැ. දේශබන්දු තෙන්නකෝන් ඇවිල්ලා අපේ කාගේවත් පුද්ගලික හිතවතෙක්වත්, අපි කාගේවත් පුද්ගලික තරහකාරයෙක්වත් නෙමෙයි. හැබැයි දේශබන්දු තෙන්නකෝන් පත් වෙන්නේ ගමේ තියෙන මරණාධාර සමිතියේ සභාපති කමටන. දේශබන්දු තෙන්නකෝන් පත් වෙන්නේ පළාතේ පොලිසියෙන් එන ප්‍රජා පොලිස් කමිටුව බාර වෙන පොලිස් කොස්තාපල් හැටියට නම් අපිට මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් විදිහට නොගෙන ඉන්න තිබ්බා. හැබැයි දේශබන්දු තෙන්නකෝන්ව ටිරාන්නල සමාජ්‍යවරයා පත් කරන්න දත කෑවේ සහ ඔහු ඒ මොහොතේ තාවකාලිකව ජයග්‍රහණය කරේ මේ රටේ පොලිස්පතිවරයා බවට පත් කරන්න ගිහිල්ලා. අපි දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධ වෙන්න බොහෝම තාර්කික පදනම් සහිත කරුණු කාරණා ගණනාවක් තිබ්බා. ඒවා එකින් එක පොඩ්ඩක් මතක් කරලා දුන්නොත්. පළවෙනි එක තමයි අරගලයට ගහපු දවසේ අරලියගහ මන්දිරේ හිටපු ත්‍රාඩ ත්‍රස්තීන් මැරයින් දේශපාලන තක්කඩි අරගල භූමියට ඇවිල්ලා පහර දෙන දවසේ එතන රාජකාරී කටයුතු භාරව හිටිය පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හැටියට දේශබන්දු තෙන්නකෝන් අරගල භූමිය තුළ හිටියේ බොහොම ටික දෙනෙක් හිටියේ 100ක් 150ක්වත් හිටියේ නෑ අරගල භූමිය තුළ ඒ වෙලාවේ. ඒ තරුණ තරුණියෝ ගිහිල්ලා දේශබන්දු තෙන්නකෝන්ට කිව්වහම සර් මේ මිනිස්සු ගහන්න එනවා. කිව්වහම දේශබන්දු තෙන්නකෝන් මොකද්ද කියන්නේ? ඕගොල්ලෝ එතනට ගිහිල්ලා ඉන්න, මේගොල්ලෝ මෙතනින් එහාට එන්නේ නෑ, මම බලා ගන්නවා. එතකොට අහනවා බලන්න බලන වීඩියෝ ගිහිල්ලා. එතකොට අහනවා සර් එන්නේ නැද්ද? ෂුවර්ද? මොකද්ද දේශබන්දු තෙන්නකෝන් කියන්නේ? මමනේ කියන්නේ. කවුරු කාටවත් ඔතනට එන්න දෙන්නේ නැහැ, මම බලා ගන්නම් ඒක. අන්තිම මේ අසමත් ජාතිය මේ තක්කඩිය මොකද්ද කරේ? අපි හැමදාම කිව්වා මේ බැරිගේට් එක දාන්න තිබ්බේ කොතනින්ද? බැරිගේට් එක දාන්න තිබ්බේ ගාලු මුවදුර, ඒ කියන්නේ ගෝල්ෆේස් හෝටලේ තියෙන තැන. කොල්ලුපිටි පාර එතන එන මේ මන්සන්දියේ තමයි බැරිගේට් එක දාන්න තිබ්බේ. හැබැයි දැම්මේ නැහැ. අන්තිමට පොලිස් කාර්යෝ මොකද්ද කරේ? අතින් අත අල්ලගෙන තාත් සමුද්‍ර හෝටලේ ඉස්සරහා ඉන්නෝ මේ බීලා දේශපාලන මදෙන් මත් වෙලා පොළු මුගුරු යකඩ පොළු අතට අරගෙන එන මේ දේශපාලන අමන තක්කඩි ත්‍රස්තවාදීන්ව අර අතින් අත අල්ලගෙන පොලිස් කාරයන්ට නවත්තන්න පුළුවන්? උන් මොකද වෙන්නේ? උන් ඇවිල්ලා
අර එක එක උන්ට කඩන්න තිබෙත්න උන් අතල්ල දුන්න යන්න. ඊට පස්ස තමයි වෙලා ගාලු මුදුර ගාලු අරගල භූමිය තිබිච්ච ටෙන්ට් ගිනිබත් කරේ. ඇතුළ හිටපු මිනිස්සුන්ට ඔලු පැලෙන්න ගැහුවේ, අතපයි කැඩුවේ, බිමදාගෙන පයින් පෑගුවේ. ඒ තත්ත්වය උදා කරේ දේශබන්දු තෙන්නකෝ. ඒ තත්ත්වය උදා කරේ දේශබන්දු තෙන්නකෝ. දේශබන්දු තෙන්නකෝන්ට බොහොම ලේසියෙන් බොහොම පහසුවෙන් නවත්තන්න තිබ්බ එක. දේශබන්දු තෙන්නකෝන් සනත් නිශාන්තලා ජොන්ස්ටන්ලා ඔය ඉන්න කට්ටියත් එකේ ඡායාරූප තියෙනවනේ. එක පෙළට ගාලු මුදුරට ආපු විදිය. දේශබන්දු තෙන්නකෝන්ට ඒ එනවුන් නවත්තන්න කිසිම ඕනකමක් තිබ්බේ නැහැ. දේශබන්දු තෙන්නකෝන් සනත් නිශාන්තත් එක්ක බොහොම යාළුකමින් කුළුපගුව කතා කර කර ආවේ. දැන් හරියට කොයි එකකටද ඉස්සෙල්ල ගහන්න කියලා අහනවා වගේ. ඔය දේශබන්දු තෙන්නකෝන් කියන තක්කඩි පොලිස් නිලධාරියා ඇවිල්ලා කඩියුතු කරේ. මොකද්ද ඇත්තේ ප්‍රතිඵලෙ? මේ රටේ ගෙවල් ගානක් ගිනි ගන්නවා. මේ රටේ බස් ගානක් ගිනි තියෙනවා. මේ රටේ මිනිස්සු විශාල ප්‍රමාණයක් ප්‍රහාරයට ලක් වෙනවා. කවුද? එදා අරගල භූමියට ගහන්න කියලා අරලිය ගහ මන්දිරයට ඇවිල්ලා ගෙවල් බවලා යමින් සිටිය අයට අරගල භූමියන් කියලා කියවද? නැහැ. අරගලයට ආදරය කරන මිනිස්සු මේ රටේ නගරයක් නගරයක් ගාසරේ පාරට බැහැලා පහර දීමක සිද්ධ කරා. පහර දීම සිද්ධ කරා. ඒ රටක් කුපිත කරේ කවුද? රටක් ගිනි වදින ගානට මේ රට ගිනි ජාලාව බවට පත් කරේ කවුද? අපි විශ්වාස කරනවා. ඒකට දේශබන්දු තෙන්නකෝන්ට ඊට උඩින් ගිය ඉහළින් ආපු දේශපාලන අණක් තියෙන්නේ නැති. හැබැයි පරිණත දේශපාලන පරිණත පොලිස් නිලධාරියෙක් හැටියට දේශබන්දු තෙන්නකෝන් කටයුතු නොකිරීම නිසා මතක තියාගන්න රටම ගිනි ජාලාව බවට පත් වුණා. ඒ නිසා අරගල භූමියට පහර දෙන තැන ඉඳලා මයිනගෝ ගමට ගහලා ගෝටාගෝ ගමට ඇවිල්ලා ඒ පහර දීම සිද්ධ වෙන තැන දක්වා එතන ඉඳලා දවස් දෙකක් තුනක් මේ රට ගිනිබත් වීම දක්වා ඒ සමස්ත ක්‍රියාදාමේ පළවෙනි විත්තිකරු බවට පත් වෙන්න ඕනේ දේශබන්දු තෙන්නකෝ. පළවෙනි විත්තිකරු බවට පත් වෙන්න ඕනේ දේශබන්දු තෙන්නකෝ. මේ රට ගිනිබත් කරේ දේශබන්දු තෙන්නකෝ. ඒ නිසා අපි කිව්වා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ තමයි ජනාධිපති මන්දිරයේ තිබිලා හම්බෙච්ච 1,78,00,000 මුදල. 1,78,00,000 මුදල කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා සාගර ලියනගේ බාරයට කියලා දෙන්නේ කවුද? ඒ ජනාධිපති මන්දිරයට ඇතුළු වෙච්ච තරුණයෝ දෙන්නේ කියලා දෙන්නේ. ඒක හොරකම් කරලා යන්න තිබ්බනි. සාක්කුවක දාගෙන යන්න තිබ්බනි. මල්ලක දාගෙන යන්න තිබ්බනි. එහෙනම් ගෝඨාභය රාජපක්ෂගේයිද මගේ 1,77,00,000 තිබ්බ කියලා මලාට කියන්නේ. ඇයි ගෝඨාභයට කියන්න බෑ ඒ සල්ලි මොනවද කියලා? ගෝඨාභය අන්තිමට ඉඳන් කිව්වා ගිනිබත් වෙච්ච ගෙවල් වලට සමාජිකයන්ට දෙන්න අරමුදලක් හදන්න දීපු සල්ලියක් කියලා. පච බොරු බේගල්. ඒක මොලේ කලදක් තියෙන ඕනෙකට තේන්නවා ඒක බයිලාවක් කියලා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂට ඒ සල්ලි ආපු හැටි කියා ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒ තරුණයෝ පොලිස් ස්ථානයට ගිහිල්ලා ඔක දෙන්නේ නැතුව ගෙදර ගෙනිච්ච නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැත්නේ. හැබැයි විනයගරුක බවට හිටපු ඒ තරුණයෝ ගිහිල්ලා මොකද කරන්නේ? Tamanට අයිති නැති මුදල ගිහිල්ලා සාගර ලියනගේට දුන්නා. දේශබන්දු දෙන්නකොන් මොනවද කියන්නේ කතා කරලි වෙලා. මම මේ කතා කියන්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන බී වාර්තාවල තියෙන කරුණු. දේශබන්දු දෙන්නකොන් කියන්නේ මොනවද සාගර ලියනගේට කතා කළා. මේක PR කරන්න එපා. මේක ගිහිල්ලා විශේෂ බාර අමාත්‍යවරයාට දෙන්න තියෙන මුදලක් කියලා. සාගර ලියනගේ මොකද කරන්නේ? ඒකට මිනිට් එකක් දාලා තිනවා. ආවල් වෙලාවේ ආවල් මේක අංකෙන් ආවල් ජේසන් නියෝජ්‍ය පොලිස්වල කතා කළා. මට කොහොමද? අන්න ඒ සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ. අන්න තව සිද්ධියක්. අන්න තව සිද්ධියක්. බරපතලම සිද්ධිය මොකද්ද? බරපතලම සිද්ධිය මොකද්ද? ওই දෙකත් එකම බරපතල ඊළඟ සිද්ධිය මොකද්ද? මූලික අයිතිවාසිකම් නඩුවක් තියෙනවා SCFR 107 ඇලිරක් 2011 කියලා. මේ SCFR ඇලිරක් 107 ඇලිරක් 2011 කියන නඩුව තියෙන්නේ 2009 දී දේශබන්දු තෙන්නකෝන් මිරිහානේ පොලිස් අධිකාරීවරයා හැටියට කටයුතු කරනකොට තරුණයෝ 4 දිනක් එක්ක ගෙනල්ලා ඇඳුම් ගලවලා පහර දීලා ලිංගේන්ද්‍රවල සිද්ධාලේප ගාවල ඒ තරුණයන්ව ක්‍රූර අමානුෂික අවමන් සහගත වද හිංසාවට ලක් කරා කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි වගන්තිය යටතේ තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වුණා කියලා ඒ අය අතරින් දාපු මූලික අයිතිවාසිකම් නඩුවක්. ඒක 2011 තමයි ඒ නඩුව දාලා තියෙන්නේ. එතකොට ඒ නඩුවේ තීන්දුව එනවා 2023 දෙසැම්බර් මාසේ 11 වෙනිදා. ඒ නඩුවේ තීන්දුවෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා ඒ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කරුණු වලට
දේශබන්දු දෙන්න කොන්න ඇතුළු තවත් හතර දෙනෙක් වැරදිකාරයෝ කියලා. ඒ නිසා ඔවුන් මේ හතර දෙනාගේ මූලික අයිතිවාසිකම් කඩ කරලා තියෙනවා කියලා. ඒ කඩ කිරීම හේතුවෙන් ඔවුන්ට රුපියල් ලක්ෂ 5ක මුදලක් පුද්ගලිකව වන්දියක් හැටියට ගෙවන්න දේශබන්දු දෙන්න කොන්ට නියම කරලා තියෙනවා. එහෙනම් ක්‍රූර අමානුෂික අවමන් සහගත වද හිංසාවකට මේ රටේ පුරවැසියෝ හතර දිනක්ව භාජනය කරපු කෙනෙක් පොලිස්පති වීම කිසිසේත්ම සුදුසු නෑ කියලා අපි පැහැදිලි කරුවා. හැබැයි ටිරාන් නලස් පයිසකට ගණන් ගත්තේ නෑ. පයිසකට ගණන් ගත්තේ නෑ. රනිල් වික්‍රමසිංහ නීතිඥයෙක් වුණාට රනිල් වික්‍රමසිංහ තුට්ටුවකට මායින් කරේ නෑ ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙන තීන්දුව. රනිල් වික්‍රමසිංහට තේරුන්නේ නෑ මේ වගේ වදකෙක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරපු කෙනෙක් ජනතාවත් එක්ක සමීපව කටයුතු කරන කීර්තිමත් ඉතිහාසයක් තියෙන පොලිස් දෙපාර්තමේන්තුව වගේ දෙපාර්තමේන්තුවක ප්‍රධානිය බවට පත් කරාම ඒ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවෙම කඩාගෙන වැටෙනවා කියලා. කීර්ති නාමය විනාශ වෙලා යනවා කියලා. නෑ, ටිරාන් නලස්ගේ මාන්නය, අහංකාරය, උද්දච්චකම මොකද්ද උනේ? රටට නොගැලපෙන තුට්ටු දෙකේ මිනිස්සෙක් පොලිස්පති හැරීට පත් කරා. ඒ පත්වීම කොහොමද වෙන්නේ? ආණ්ඩුකම ව්‍යවස්ථා සභාවේ පැහැදිලිව කතානායකවරයා වැරදි සහගත ආකාරයට තමන්ගේ ඡන්දය පාවිච්චි කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ පැහැදිලි බෙදීමක් ආවොත් විතරයි කරන්න පුළුවන්. ඒ කියන්නේ සමාන ඡන්ද ප්‍රමාණය 8යි 8යි ආවොත් විතරයි එක් කරන්න පුළුවන්. හැබැයි දෙන්නේ ඡන්දේ දීමෙන් වැළකී සිටියා. ඡන්දේ දීමෙන් වැළකී සිටියා කියන්නේ විරුද්ධ වෙනවා කියන එක නෙමෙයි. හැබැයි කතානායක තීරණය කරනවා ඡන්දේ දීමෙන් වැළකීම කියන්නේ විරුද්ධ වීම කියන ඒක අපි දන්නවා. කතානායකට ඉතර මගුලක් කරන්න තරම් පුළුවන් කමක් නැහැ කියලා අපි දන්නවා. ඒක අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ ටිරාන් නලස්ලාගේ ගැටේකට කතානායකත් සෙට් වෙලායි වැඩේ කරනවා. අන්තිම මොකද්ද? ඒ නිසා ව්‍යවස්ථාදායක සභාව නිසි පරිදි අනුමත නොකරපු නිසා දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම නීත්‍යානුකූල නැහැ කියන පදනමයි. ඒත් එක්කම පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ගේ වගවීම නිසියාකාරයෙන් සිද්ධ වෙලා නැහැ කියන කාරණේ සම්බන්ධයෙන් ගාලු මෝදුර පිළියෙට පහර දීම දේශබන්දු තෙන්නකෝන්ගේ රාජකාරීමේ නොසලකිල්ල හිතාමතා රාජකාරිය පැහැරහැරීම කියන කරුණු නිසා සිද්ධ වුණා කියන පදනමයි. සහ මේ රටට මේ වගේ පොලිස්පති කෙනෙක් නොගැලපෙනවා කියන පදනමයි. මේ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වුණා කියන පදනමයි. අන්න මූලික අයිතිවාසිකම් නඩුනමයක් ගොනුවීම සිද්ධ වුණා. ඒතර ඒකට ඒ නඩු විභාග කරන්න තීන්දුව කරලා තමයි අද දවසේ අතුරු තහනම් නියෝගය ලබා දුන්නේ. ඒ විතරක් නෙමෙයි, අද දවසේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට නියෝගයක් දීලා තියෙනවා. වැඩබල පොලිස්පති කෙනෙක් සුදුසුකම් සහිත වැඩබල පොලිස්පති කෙනෙක් පත් කරන්න කියලා. පත් කරන්න කියලා. දැන් රනිල් වික්‍රමසිංහට බොහොම රිදිලා මේකට. රනිල් වික්‍රමසිංහ අපි දන්නවා අද මේක රිදෙන්න දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහ දැන් මාසයක් දෙකක් තුනක් තිස්සේ අධිකරණයත් එක්ක පටලි පැටලි තමයි එන්නේ. රනිල් වික්‍රමසිංහ කියන අධිකරණ බලය ගැන මට කියන්න එන්න එපා. අධිකරණ බලයේ තියෙන අධිකරණ නෙමෙයි පාර්ලිමේන්තුවට මගුල තමයි. ව්‍යවස්ථාව ඔළුවෙන් හිටවගෙන කියවලා තියෙන්නේ. පාර්ලිමේන්තුවට තියෙන්නේ ජනතාව සතු අධිකරණ බලය. ජනතාව සතු අධිකරණ බලය තියෙන පාර්ලිමේන්තුවට නෙමෙයි ජනතාවට. ජනතාවට අධිකරණ බලය තියෙන. ජනතාවට විධායක බලය තියෙන. ජනතාවට ව්‍යවස්ථාදායක බලය තියෙන. හැබැයි මෙතන තියෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියනවා ජනතාව සතු අධිකරණ බලය පාර්ලිමේන්තුව මගින් අධිකරණ විසින් එහෙමයි කියන්නේ. ඒ නිසා අධිකරණයට තියෙන්නේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්න. මොනවාද පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ තියෙන අධිකරණ බලය? මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා පරිහාර සම්බන්ධයෙන් විතරයි. තේරෙන්නේ නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි පිටියෝ කියවගත්තා තේරෙයි. තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ නෙමෙයි, තක්කඩිකම ඔළුවට ගහලා බලලෝභයෙන් මත් වෙලා දේශපාලනයේ කූටකකම් කරන උන්ට ඔව්ව තමන්ට ඕන විදිහට රවුම් කරගන්න හදනවා. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මොකද කියන්න හදන්නේ? දැන් කියන්න හදනවා අද දවසේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීරණය සම්බන්ධයෙන් නෑ නෑ පාර්ලිමේන්තුව තමයි උත්තරීතර. පාර්ලිමේන්තුව උත්තරීතරයි තමයි. හැබැයි මතක තියාගන්න රට පාලනය වෙන්නේ ප්‍රධාන කුළුණු තුනකින්. ඒ කුළුණු තුනෙන් එකක් විතරයි පාර්ලිමේන්තුව කියලා කියන්නේ. විධායක එකක්, අධිකරණයේ අනිත් එක. දැන් අද දාපු නඩු
දැම්ම පාලිමෙන්න්තිය උත්තර ්‍රභාව ප්‍රශ් කල එනම් රනිවික්‍රම සිංහ සහ වටයින්න ලොන්ත උපදේශකයෝටික හරියට ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව කියෝගෙනනෑ. ඒ කියවන්න අපි යන්න වෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවේ හතලිස් එක එයන්න ව්‍යස්ථාවට හතලිස් එක එයන්න ව්‍යස්ථාව කියවන්න ඕන. මොකදද හතලිස් එක එයන්න ව්‍යස්ථාව කියන්නේ හතලිස් එක ව්‍යස්ථාව හැදිල තියෙන්නේ හතලිස් එක අයන්න ව්‍යස්ථාව කියන්නේ විදායකය පාලිමේන්තු සභාව ගැන මේ කියන්න පාලිමේන්තු සභාව ගැන මේ කියන් එක පාලිමෙන්න්තු සභාව පත්වීම බල සංයුතිය ඔක්කොම කියලා අන්තිමට මොකක්ද කියන්න හතලිස් එක එයන්න එකසිය විසිහය වෙන ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව මොකද කියන්නේ එකසිය විසිහය වන ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව සභාව විසින් එළබෙන ලද යම් තීරණයක් හෝ කරනලද අනුමත කිරීමක් හෝ නිර්දේශයක් භාර ගැනීමට විභාග කිරීමට ඒ පිළිබඳ තීරණයක් දීමට හෝ කවර වූ හේතුවක් මත හෝ කවර වූෝ අන්‍යාකාරයකින් ප්‍රශ්න කිරීමට කිසිදු අධිකරණයකට බලය හෝ අධිකරණය බලය නොමැති බව නොමැති වී යුත්තේය. එකී තීරණය අනුමතය හෝ නිර්දේශය සියලු කාර්යන් සඳහා අවසානාත්මක හා තීරණාත්මක විය යුත්තේය. හරියටම හරි ව්‍යස්ථාදායක සභාවේ තීරණ නිර්දේශ එව්ව ගැන කිසිදු ආකාරයකි අනුමතය ප්‍රශ්න කරන්න බෑ අධිකරණයට. එක ඇත්ත හැබැයි කොහොමද ව්‍යස්ථාව පටන්ගන්න හතලිස් එක එයන්න ව්‍යස්ථාව පටන්ගන්න කොමද ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවේ එකසිය විසිහය වන ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව එකසිය විසිහය එහෙමනං මේකට බලපාන්නේ නෑ. මොකද එකසිය විසිහය කියන්න එකසිය විසිහ කියන්න මොකද එකසිය විසිහ කියන්නේ මූලික අයිතිවාසකම් බලාත්මක් කිරීම සම්බන්ධයෙන් වගන්තිය. එකසිය විසිහ එක මොකද කියන්නේ එකසිය විසිහ තියෙන්නේ මූලික අයිතිවාසකම් පිළිබඳ අධිකරණ බලය සහ ඒ බලය ක්‍රියාත්මක් කිරීම. එහෙමනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විසින් කරනු ලබන ඕනෑම කාර්යයක් පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එකසිය විසිහය වන වගන්තිය යටතේ නඩු පැවරීමට නඩු විභාග කිරීමට නියෝග ලබාදීමට හැකියාව තියෙනවා. හැකියාව තියෙන අපි මූලික අයිතිවාසිකම් නඩු ගොනු කරලා තියෙන්නේ මේ පෙත්සම්කරුවේ ඒ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කරලා තියෙන්නේ නීතිඥවරුවේ මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් පෙනී ඉඳලා විවාද කරලා තියෙන්නේ. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 එයන්න ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරලා තිබිච්ච බලයත් එක්ක. එහෙමනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 126 වෙනි වගන්තිය ප්‍රකාරව මූලික අයිතිවාසිකම් කඩ වෙලා තියෙනවා කියන තත්ත්වයමත් තමයි මේ මූලික අයිතිවාසිකම් නඩු ගොල්ලොත් කියන්නේ. මේ විභාග වෙලා මේ අතුරු තහනම දීපු නඩු රිට් එකක් ඉල්ලලවක්වත් වෙන තීන්දුවක් ඉල්ලලා නෙමෙයි මූලික අයිතිවාසිකම් කඩේම සම්බන්ධ නඩු මූලික අයිතිවාසිකම් නඩු. එහෙමනම් රනිල් වික්‍රමසිංහටවත් ආණ්ඩුවේ ඉන්න වෙන හෙංචයියෙක්ටවත් දැන් කියන්න බෑ සුප්‍රීමසිය එක තියෙන්නේ නැත්තම් උත්තරීතර වෙන්නේ පාර්ලිමේන්තුව කියලා. මොකද මේ නියෝගයෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ප්‍රශ්න කළා නැහැ පත්වීම අවලංගු කළා නැහැ අත්හිටවලා තියෙනවා නඩු විභාගය අවසන් වන තෙක්. ඒක ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන බලයක්. කොහොමද ඒක නැහැ කියන්නේ? ඒක මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තියෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 එයන්න කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තිය යටතේ යම් නඩුවක් පැවරුවොතින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් නඩු විභාග කිරීමේ බලය ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙනවා කියන්නේ. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙනවා. මොකද ඒක මූලික අයිතිවාසිකම් නඩු විභාග කිරීමේ බලය ලංකාවේ තියෙන්නේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විතරයි. ඒ නිසා දැන් අන්න ඒ කාර්යය මේ මොහොතේ සිද්ධ වෙලා තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ හිතනවා නම් නෑ පාර්ලිමේන්තුව තමයි උත්තරීතර විධායකයේ තමයි පට්ට මං කියන්නේ ගොබ්බ ගොන් තකතිරු වැඩ කරන්න එපා කියලා. Taman නීතිඥයෙක් නම් අවුරුදු 6ක් ඒ නීතිඥ වෘත්තියේ දියුරුම් දීලා කල්පිරලා තියෙනවා නම් මම කියන්නේ Tamanගේ ඒ තුප්පහයි බලය වෙනුවෙන් බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් මේ රට ගිනිජාලව බවට පත් කරන්න එපා. මේ රට ව්‍යවස්ථා අරුදු දෙයකට ගෙනියන්න එපා. ව්‍යවස්ථා දායකයේ සහ අධිකරණය අතර අනවශ්‍ය බල ඝට්ටණයකට යන්න එපා. මොකද බොහොම පැහැදිලි මේ දීලා තියෙන්නේ අතුරු තහනම් නියෝගයක් නඩු විභාගයේ අවසන් වෙන තෙක් තමයි දුර කාලේ අත්හිටවල තියෙන්නේ. ඕක වෙච්ච පළවෙනි නිලධාරියා දේශබන්දු තෙන්නකොන් නෙමෙයි. මේ
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හෝ මේ පාර්ලිමේන්තුවෙන් හෝ පත්කරපු අය සම්බන්ධයෙන් මීට කලිනුත් ඒ වගේ තීන්දුව තියෙන කියලා තියෙනවා. හිටපු ජනාධිපති ලේකම් කෙනෙක් සම්බන්ධයෙන් පීබී ජයසුන්දර සම්බන්ධයෙන් අපි දන්නවා පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණේ කිව්වා. එයා ඒක එතකොට ඇෆිඩවිට් එකක් දුන්නා කිසිදු රජයේ තනතුරක් එයා බාරගන්නේ නැහැ කියලා. එහෙම උදාහරණ ඕනතරම් තියෙනවා. ඕනතරම් තියෙනවා. ඊට අමතරව මේ වෙනකොට මූලික අයිතිවාසිකම් නඩු ක්‍රියාත්මක වීම හේතුවෙන් රාජකාරිය අත්හිරවපු පොලිස් නිලධාරීන් කී දෙනෙක් ඉන්නවද? ඒඑස්පීලා, එස්එස්පීලා, ඩීඅයිජීලා කී දෙනෙක් ඉන්නවද? ඕඅයිසීලා, අයිපීලා කී දෙනෙක් ඉන්නවද? දැන් ඒ මිනිස්සුන්ට අදාළ නැති සුප්‍රමසි එකක් ගැන රනිල් වික්‍රමසිංහ කොහොමද දේශපන්දු තෙන්නකෝන් ගැන කතා කරන්නේ? එනිසා බලයෙන් මත් වෙලා මේ රට විනාශ කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද එකපාරක් වගේ වැරද්ද කරා. ඒ තමයි 2022 මේ අරගලයේ තිබ්බ වෙලාවේ අන්තර්කාලීන ආණ්ඩුවකට යන්න කට්ටියම එකඟ වෙලා හිටපු වෙලාවේ ඔයා ගිහලා ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකතු වෙලා මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වෙලා අගමැතිකම බාර අරගෙන ජනාධිපතිකම බාර අරගෙන මේ රට තුල වෙන්න ගිය දේශපාලනමය ඒ සංක්‍රාන්තිය වෙන්න ගිය දේශපාලනමය ඒ වෙනස් වීම සම්පූර්ණයෙන්ම අත්හිටවලා පරණ හොරු රැළටම තමන්ගේ හොරකන් ටික තක්කඩිකන් ටික සුපුරුදු කරගෙන යන්න පුළුවන් විදිහට පාර කපලා තමුන්නේ වැඩේ කරා. දැන් මොකද කරන්න? දැන් දන්නවා ඡන්දෙකට ඇවිල්ලා දිනන්න බෑ කියලා. දැන් දන්නවා ඡන්දෙකට ඇවිල්ලා දිනන්න බෑ කියලා. රනිල් වික්‍රමසිංහ දන්නවා දිනනෝ නම් දිනන්න පුළුවන් මිලියන 1.17 කින් නෙමෙයි. මොකද ලක්ෂ 170ක් ඉන්නවා මේ පාර. 1,70,00,000 ඡන්දදායකයෝ ඡන්ද දාන සුසුකම් ලබලා තියෙනවා. ඒ නිසා එයා දන්නවා ඒ වැඩේ කරන්න ඒ ඇත් එක්ක බෑ. හැබැයි ඊට වඩා එයාට ලේසි පාර්ලිමේන්තුවේ ඉන්න 225ත් එක්ක මේ වැඩේ කරගන්නේ. ඒ 225න් 130ක් විතර තමන්ට නම්මගෙන මේ වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා එයා හදන්නේ බලය තහවුරු කර ගැනීම සඳහා කෙටිම ක්‍රමයේ පාවිච්චි කරන්න. ඒ වෙනුවෙන් ජීවිත කීයක් බිලිගත්තත් ඒ වෙනුවෙන් මේ පොළව ලේ පයින් කීයකින් තෙමිලා ගියා. ඒ වෙනුවෙන් මිනිස්සු කී දෙනෙක් අවදානම ලක් වුණත් එයාලට වගේ වගක් නෑ. අපි කියන්නේ නීතියත් එක්ක සෙල්ලම් කරන්න එපා. නීතියට අවනත වෙන්න මොකද මතක තියාගන්න මේ සෙල්ලම් කරන්න හදන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බොහොම නිශ්චිතයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බොහොම පැහැදිලි මේ කාරණය සම්බන්ධ. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිශ්චිතවම 41 ඒ ව්‍යවස්ථාව යටතේ බලය තියෙනවා. 126 වෙනි ව්‍යවස්ථාව පාවිච්චි කරලා ඒ හරහා එන මූලික අයිතිවාසිකම් නඩු විභාග කරන්න. ඒ නිසා තව තව එහාට ගිහිල්ලා තව තව එහාට ගිහිල්ලා ව්‍යවස්ථා අර්බුදයකට මේ රට ගෙනිහිල්ලා මේ රට කැරලි කෝලහල ලේ විලක් උද්ඝෝෂණ ඒ තත්ත්වයකට යන්න එපා. මොකද ජනාධිපතිවරණයට දින නියම වෙනවා අනිද්දා වෙනකොට. මොකද මැතිවරණ කොමිසම කියලා තියෙනවා සිකුරාදිනවල දිනේ කියනවා කියලා. ඒ නිසා තව මාස එකහමාරක් දෙකක් යනකොට මේ රටේ ජනාධිපතිවරණයක් තියෙනවා. කරුණා කළා මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරලා මේ රට විනාශ කරන්න එපා. මොකද මේ රටට ඕගොල්ලෝ කරලා තියෙන විනාශය හොඳටම ඇති. දැන් මහින්දානන්දලා, මහින්ද රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා කියන්නේ හරියට අරගලේ තමයි රට බංකොලොත් කරේ කියලා. උන් හදපු රට අරගලේ බංකොලොත් කරා කියලා උන් හිතන් ඉන්නේ. දැන් උන්ට තේරෙන්නේ අරගලේ එන්නෙම රට බංකොලොත් වෙච්ච හින්දා කියලා. රටේ පීඩණය මිනිස්සුන්ට දරා ගන්න බැරි වෙච්ච හින්දා කියලා. උන් ඒක කියන්නේ උන් මේ රට බංකොලොත් කරා. මේ රට බංකොලොත් උනේ නැහැ. මේ රට බංකොලොත් කරා. ඒ බංකොලොත් කරපු රට දැන් තව අරාජික කරලා ලේවිලක් කරලා මහා මනුෂ්‍ය ඝාතන ගානකට ගිහිල්ලා කුලී හේවා යොදාලා මේ රටේ ඉන්න මිනිස්සුගේ ජීවිත බිලි අරගෙන බිලි පූජාවක් තියන්න රනිල් වික්‍රමසිංහ ලෑස්ති වෙනවා නම් ඒක තරම් සාපයක් පාපයක්. රනිල් වික්‍රමසිංහ තේරුම් ගන්න ඕනේ මේ ලංකාව පවතින්නේ වසර කීයක්ද? ඒ තාක් මේ කාලකන්ණි අමන හැසිරීම ගැන පැහැදිලිව සයිටුවන් වෙයි. ඊළඟ එක ඉතමත් කෙටියෙන් කියනවා. ඊළඟ එක දලබඩත්තේ ඥානසාර හාමුදුරුව ඇප ලැබිලා එළියට ඇවිල්ලා මොකද්ද කියන්නේ? ඒ ප්‍රහාරය ගැන දැනන් හිටියා කියනවා. කාදිනල් හිම්පාණන් හම්බෙලා ඒ ගැන කිව්වා කියනවා. කාදිනල් හිම්පාණන් කිව්වයි කියනවා ප්‍රශ්නයක් නැහැ ඌරු කොට ටිකක් හදමුයි කියලා. සහරාල්ලා ගැන කාදිනල් හිම්පාණන්ට කිව්වයි කියනවා. අපි කියනවා ඒ කතාව එහෙම් පිටින්ම අර්ධ සත්‍යයක්. ගලබඩත්තේ ඥානසාර හාමුදුරුව පන්සිල් ගන්නවාද කියලා අපි දන්නේ නැහැ. පන්සිල් ගන්නවාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මුසාවාදා නම් නිශ්චිතවම කියනවා. මොකද ගලබඩත්තේ ඥානසාර හාමුදුරුව කාදිනල් හිම්පාණන් හම්බෙච්ච කතාව ඇත්ත. ඒකත්. හැබැයි එතකොට ඔය සහරාන් කෙනෙක් ගැන කිව්වේ නැහැ 2014. ඔය සහරාන් කෙනෙක් ගැන කිව්වේ නැහැ.
පල්ලිවලට ගහනවා කියලා කිව්වෙත් නැහැ. එහෙම එකක් ඒ දවස්වල තිබ්බෙත් නැහැ. කිව්වේ නැහැ. අන්තවාදයක් ගැන කිව්වා. අන්තවාදයක් ගැන කියන්නේ නැති ඒ වෙලාවේ. අන්තවාදයක් ගැන කියන්නේ. කාදිරළු නාන්සේ ඌරුකොටු කතාවක් කිව්වෙත් නැහැ. මොකද සමහරුන්ට ඌරුකොටු වගේ දේවල් ලොකු වුණාට අපි දන්නවා කාදිරළු හිමිපාණන් වගේ කෙනෙක්ට ඒ වගේ තුට්ටු දෙකේ කතාවකින් උත්තරයක් සරල උත්තරයක්. ඒ කියන්නේ මුසල්මානුව ගහන්නේ නැහින්ද පල්ලි ඉස්සර ඌරු හදනවා. පයිත්‍යන්නේ. මං කියන්නේ ඒකම නිකන් මොංගල් වගේනේ. අඩුතරමේ කියනකොට මොකක් හරි ගැළපෙන කතාවක් කියන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කතාවත් එක්ක කවදාවත් නැහැ. හැබැයි ඒ උන්නාසයට අමතකෙච්ච කැල්ල අපි කියන්නම් දැන්. මොකක්ද? දැන් එයා කියනවා සහරාල්ලාගෙන ගෝඨාභයටත් කිව්වා කියලා. දලබරත් ඥානසාර හමුදු කියනවා එහෙම එකක් කිව්වා කියලා. එතකොට මතක තියාගන්න. පාස්කු දින කමිෂන් සභා වාර්තාවේ තියෙනවා මේ ප්‍රහාර වලට එක හේතුවක් කියලා ඒ උන්නාසයේ ලේකම්කම ඉන්න බුදුබණ වේසලා සංවිධානය. අපිට මේ කියන්නේ පාස්කු කොමිෂන් සභා වාර්තාව කියන්නේ. හරිද? පාස්කු කොමිෂන් සභා වාර්තාව කියන්නේ. ඊළඟ එක තහවුරු වෙලා තියෙනවා. මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ බුදුබණ සේනා සංවිධානයට සල්ලි දීලා බුදුබණ සේනා සංවිධානය පෝෂණය කරා වගේම අනිත් පැත්තෙන් සහරාල්ලාට සල්ලි දීලා සහරාල්ලාව පෝෂණය කරා කියලා. ඒක මහින්ද රාජපක්ෂත් පිළිගත්තා. පාර්ලිමේන්තුවේදීත් ඒ ගැන අවස්ථා ගානකදී පිළි අරගෙන තියෙනවා. ඔව් බුද්ධ්‍යංශ වලින් තමයි සහරාල්ලට වැටුප් ගෙව්වේ කියලා. එහෙමනම් එතනම ගලබොටේ හාමුදුරුවෝ කියන ඒ තර්කය කතාව පුස්තක් බවට පත් වෙනවා. එහෙනම් සහරාල්ලත් එක්කම එකට පෝෂණය වෙච්ච ව්‍යාපාරයක තමයි උන්වහන්සේ ඉන්නේ. ඉතින් අපි දන්නවා බොදු බල සේනාව පහුගිය කාලේ රට ඇතුලේ කරපු දේවල් අමුතුවෙන් අපි කියන්න ඕනේ නැහැ. උසාවිය වල ඒකට ඇති වෙන්න දේවල් තියෙනවා. ඒ නිසා ඒවා උසාවිල කතා අපිට අදාළ නැහැ. හැබැයි මේ කතාවට කතෝලික සභාවත් ඇදගෙන දැන් එකපාරට කියන්න හදනවා නම් මාර වැඩේ කාදිනල් මේ දැන් නිකම් බොරුවට කියෝගෙන එනවා කියලා අපි කියන්නේ හාමුදුරන් දුන්නත් හාමුදුරනේ ඉස්සෙල්ලා පරිස්සම් වෙන්න තමන් කියන දේ ඇත්ත නැත්ත සහ ඒ කාරණේ ගැන. දැන් ගෝඨාභය ගැන හරි කවුරු හරි කියවම නිකන් ඉන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ ඔබ වහන්සේලාට රිදිලා නැහැ. අපිට රිදිලා තියෙනවා. පල්ලි වලට ගිය මිනිස්සු මැරලා තියෙනවා. ඒ මිනිස්සු මැරුණේ දා පල්ලි ගිය හින්දා. ඒ මිනිස්සු පල්ලි නොගියනම් මැරෙන්නේ නැහැ. ඉන්සම් මතක තියාගන්න. අරන්තලාවේ භික්ෂු ඝාතනය වුණාම අපි හැමෝම කම්පා වෙනවා. දළදා මාලිගාවට ප්‍රහාරය එල්ල වුණාම අපි හැමෝම කම්පා වෙනවා. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට ප්‍රහාරයක් එල්ල වුණාම අපි හැමෝම කම්පා වෙනවා. හැබැයි ජාතිවාදයෙන් ඔළුගෙඩිය පුරවාගත්ත ජාතිවාදයෙන් ඇස් වැහිලා ගිය ඒ ජාති උන්මත්තක භාවය තුළ මේ රට තුළ දේශපාලන නායකයන් බිහි කරන්න පාරවල් කපපු සමහර තක්කඩි ජාතිවාදී ව්‍යාපාරවලට සහ ඒ ව්‍යාපාරවල නායකයන්ට ඒක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක දැනෙන්නේ නැතුව අපිට මැරෙන එකගේ ගලාගෙන යන ලේ කාගේත් රතුයි. අපිට ඒ කවුරුත් සිංහල වුණත් බෞද්ධ සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් බෞද්ධ වුණත් කතෝලික වුණත් හින්දු වුණත් ඉස්ලාම් වුණත් අපිට මේ මිනිස්යාගේ ලේ ගැන අපිට මේ මිනිස්යාගේ ජීවිතය ගැන අපිට කැක්කුමක් තියෙනවා හැඟීමක් තියෙනවා. ඒ නිසා බොරුවට තමන්ව යථාර්ථයක් බවට පත් කරන්න අනුර කුමාරට ගහන්න ඕන අනුර කුමාරට ගහන්න. අනුර කුමාරට ගැහුවා කියලා අපිට පාන් නැහැ. ඒක මතක තියාගන්න. අනුර කුමාරට ගැහුවා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැමදාම ගෝඨාභය රාජපක්ෂ බලයට එන්න පාස්කු ප්‍රහාරය පාවිච්චි කරනවා. දැන් ඒ වගේ ඇවිල්ලා එක එක්කෙනාට ගහන්න පාස්කු දින ප්‍රහාරය පාවිච්චි කරනකොට කාදිනළු නාන්සේ කතෝලික සභාව ගිහි ක්‍රියාකාරිකයෝ නීතිඥයෝ ඒක ඇතුළේ එක පොදියට එක පෙළට පෙළ ගැස්සෙනවා කියන එක අමතක කරන්න එපා. ඒ නිසා බොහොම පැහැදිලිව කියනවා. තුට්ටු දෙකේ කතා වලින් රටක් අන්දලා තුට්ටු දෙකේ මතවාද හදලා මේ රටේ මිනිස්සුන්ට මේ අත්කරපු ඉරණම හොඳටම ඇති. ඒ නිසා මේ රටේ අම්මා තාත්තලා අපි නම් කියනවා ඔය ජාති ආලය දේශ මාමකත්වය දේශ ප්‍රේමීත්වය ගරු කරන් හදවති. හැබැයි ජාති මාමකත්වය දේශ ප්‍රේමීත්වය ඔය කියන දේවල් ව්‍යාපාරකට කරලා තමන්ට V8 එක යන්න තමන්ට සැප විඳින්න තමන්ට විදේශ සංචාර ගන්න තමන්ට බෙන්ස් පූජා තියාගන්න ඒ වගේ තුට්ටු දෙකේ ව්‍යාපාර යට ඉන්න මොන කවුරු වුණත් මොන ආගමික නායකයා වුණත් මොන ආගමේ වුණත් ඒකට නම් මගේ ආදරණීය අම්මා තාත්තා මේ පාර නතු වෙන්න එපා කියන කාරණේ මේ මොහොතේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.
වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.